දැන් ඔයා මට කියන්නේ වර්ෂට ආරෝෂ්කෙන් ඈත් වෙන්න කියලා එයාට උපදෙස් දෙන්න කියලාද? ඔබ මල්ලි අපි දන්න මොන හරි කරලා වර්ෂා මේ අකාගෙන් බේර ගන්න ඕනේ. හා පොඩ්ඩක් වර්ෂත් එක්ක කතා කරලා අරෝෂ් කියන්නේ කවුද කියලා හරියටම තේරුම් කරලා දුන්නොත් වර්ෂා හයි. ඒත් මට මොනවද කරන්න පුළුවන්? ඒක ඉදෙනක පෞද්ගලික ප්‍රශ්නයක් නේද? අනිත් එක වර්ෂයාට කැමති නම් අපිට කරන්න දෙයක් නැහැ නේද? එහෙම කියලා කොහොමද මන්දි? වර්ෂයා කියන්නේ මගේ පොඩි කාලේ යාළුවා. මගේ සහෝදරියකටත් වැඩිය මට එයා වටිනවා. මම ඒ හින්දා මේකට දෙලින්ම සම්බන්ධ වෙන්නේ. මම මොන හරි කරලා වර්ෂාව බේර ගන්න ඕයි යකාගේ. ප්ලීස් මට පුළුවන් නම් උදව් කරන්න මේකට. එච්චරයි මං ඉල්ලන්නේ. ශිරෝෂි අපිට පෙන්වෙ නැති වුණාට අරෝෂයාගෙන් ඈත් වෙච්ච එක ගැන එයා ගොඩාක් ලොකු දුකකින් ඉන්නේ. එහෙම වෙලා තියෙද්දි අරෝෂ් මෙච්චර ඉක්මනට වාෂර ලං වෙන එක මහ කැත වැඩක්. එහෙනම් මට උදව් කරනවා නේ. ප්‍රොමිස්. ප්‍රොමිස්. තැන්ක්ස්. හැබැයි ඔයත් මට එක උදව්වක් කරන්න ඕනේ. එහෙම. ඔය විදිහට මූණ දික් කරගෙන ඉන්නේ නැතුව අර ඉස්සර හිටියා වගේ හැමදාම හිනාවල ඉන්නවද? චි හැන්සල් කියන්නේ තින්නවත් නැහැ. හැටි විතරක් මූණේ. අර හරිද? හරි හරි. මගි හොඳ කාලේ සිකුරානල්ලේ කැරකේ වැල්ලේ මාමා බෙල්ලේ මාමා එල්ලේ මාමා වැල්ලේ ආපෝ වාමේ ඇනුව නම් ඉන්දියාවටත් ඇවුලා. ඒක නෙමෙයි. දැන් කවදද අපි යන්නේ වාහනේ ගන්න? කවුද දැන් අපිට වාහනයක් දෙනවා කිව්වේ? ඇයි මාමේ? අපිනේ වාහනේ ගන්න. බිස්නස් කරනවා ඊට පස්සේ කසාදි. හා කසාදි? ඊට පස්සේ දරුව. යකෝ මම දරුව ගැන හිතන මිනිහෙක් යකෝ. දැන් බලපන් දරුව. ඊට පස්සේ උන් ඉස්කෝලේ යන්න ඕනේ. උන්ට බෙහෙත් ගන්න ඕනේ. ඊට පස්සේ උන් කසාද බඳින්න ඕනේ. යකෝ උන් ලොකු අමාරුවක් වෙන්නෝනේ. මං කසාද බඳින්න නැති විදිහම උන්ට කවදාකවත් කසාද බඳින්න වෙන්නේ නැහැ. තෝ එක ලෙඩ දාගන්න එපා යකෝ. කසාද බඳිනලා. කසාද කියන්නේ වාහනයක් ගන්නවා කියන්නේ දෙකම නඩත්තු කරන්න වෙනවා. තේරුණා? නඩත්තු කරන්න වෙනවා. කරදර දාගන්න එපා. කරදර ජීවිතේට. ඇයි මාමේ ඔබ කතා කරන්නේ? මාමට මගේ හදවත තේරුම් ගන්න බෑ. මගේ හදවත වාහනය බොයිල් කරනවා වගේ බොයිල් වෙලා තියෙන්නේ. මොකද මට තේරෙන්නේ නැත්තේ? මට තේරෙන්නේ මට හොඳට තේරෙනවා. එහෙනම් මට තිබුණ ඕන තරම් වාහන ගන්න. ඕන තරම් කසාද බලින් හා එතකොට ඕන තරම් එතකොට ළමයි ඉන්නවනේ හා මං 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 තනිකඩ ඉන්නේ කාටවත් කරදරයක් වෙන්නේ නැති ඉන්නේ මොකද්ද මේ දාන කරදරේ පේනවා පේනවා ඒක නක් ඒ වුණාට මාමේ මේ වාහනේ ගන්න බිස්නස් කරන්න බිස්නස් කරන්න වාහනේ නැතුව බෑනේ වාහනය මං ගන්නවා කිව්වා මං ගන්නවා කිව්වා නම් ඉතින් අකෝ ගන්න එපේ හොඳයි හොඳයි මේ මං කියන මං මූණ හරි පොඩ්ඩක් හොදගෙන එන්න මූණ හොදවා දෙන්න තවත් අමතක වෙනව මං උඹට හොඳ හොඳ වාහනයක් කරන් දෙන්න හොඳ වාහනය අයන එන ගමන් බේට් ටික හුද්දම් බේට් ඔව් වාහන වලට පිස්සු දෙකෝ වාහන වලට ඕනේ ඔය බෝල බේරින් නට් බුරුල් වෙලා සොකට් සෝපර් ගිහිල්ලා යකෝ රෙපෙයාර් වැඩ නේ ඕනේ රෙපෙයාර් තමයි මේකට රෙපෙයාර් මාමගේ මෙමරි ගිහිල්ලා තින්නේ බෝල් ජොයින් බුරුල් වෙලානේ ඒකට බේට් ටිකක් ගන්න කිව්වේ වාහනය මං ගන්නවා කිව්වා මං ගන්නවා කිව්වා නම් ඉතින් යකෝ ගන්න එපේ මං කියන මම මූණ හරි පොඩ්ඩක් හොදගෙන එන්න මූණ හොදවා දෙපිය තවත් අමතක වෙනව මං උඹට හොඳ හොඳ වාහනයක් කරන් දෙන්න හොඳ වාහනය අයන එන ගමන් බෙට් ටික හුද්දම් බෙට් ඔව් වාහන වලට පිස්සු දෙකෝ වාහන වලට ඕනේ ඔය බෝල බේරින් නට් බුරුල් වෙලා සොකට් සෝපර් ගිහිල්ලා යකෝ රෙපෙයාර් වැඩ නේ ඕනේ රෙපෙයාර් තමයි මේකට රෙපෙයාර් මාමගේ මෙමරි ගිහිල්ලා තින්නේ බෝල් ජොයින් බුරුල් වෙලානේ ඒකට බෙට් ටිකක් ගන්න කිව්වේ හරි මම මූණ ටික හොදගෙන නේද මූණ හොදන්න ඕනේ නැහැ නේ ඔහොම ඉන්න මං කෝට් එක අරන් ඉන්න मिनुष्यू
මොකද යාළුවෝ නම් දැක්කා වගේ ඉන්නේ. මේ තමුසේට ප්‍රශ්නයක් තියෙනවා නම් මාත් එක්ක කලින් කතා කරනවා. හරිද? හරි. කලින් කතා කරමු. දැන් මොන ප්‍රශ්නද තමුසේ කතා කරන්නේ? තමුසේ මොකද වර්ෂයට මං ගැන කියේවා කියන්නේ? මම ඇත්තලා ඉන්නේ කියලා? ඒ තමුසේද ජෙලද? ජෙල නෙමෙයි කැත. වර්ෂ පව්. ඒකයි මම කිව්වේ. ආ ඇත්තද? තව? මං තමුසේට හොඳ හිතින් එකක් කියන්නම්. හරි? වර්ෂා කියන්නේ මගේ සහෝදරිය වගේ. තමුසේ වගේ කෙට්ටේ කෙල්ලෙක් හිත යනකොට මම කොහොමවත් කැමති නැහැ. වෙරි සෝරි සහෝදරයා. දැන් නෑ කියලා පරක්කු වැඩි. තව ටිකක් කොහොම බලාගෙන ඉන්නවෝ? මායි වර්ෂයි කපල්ලයක් විතර එළියට බහිනවා. ආදරය කරනවා. මේ තම්සිල හැමෝටම පේන්න. මැරිට් කරනවා. ඒක නිසා තම්සේ තම්සේගේ නැති සහෝදරකම් පැත්තකට දාලා තම්සේ වැඩක් බලාගෙන ඉන්නවා. තම්සේ පාපම මතක තියාගන්නවා. හරිද? පොඩ්ඩක් බා. තම්සේට වර්ෂා වෛද්‍ය කරගන්න වෙන්නේ. අවදාරින් මගේ මලකන්න දෙන්න. හරි? කරේතියන් දෙපයට වාරු වරන් බයිසිකලේට අල්ලු කරනවා රෑසී පද කියමින් අම්මෝ අයියෝ මාමේ මාමෝ මාමේ නෑ කොන්දගෙන මොකෝ මේ මෙච්චර මේ ලඩිය කරන් ආවේ මොකද අච්චර හොඳ බයිසිකල් වින්කලේ තියෙද්දි ඒ උලනුත් දැන් මට කොන්දරි දෙනවා මේක තල්ලු කරන්න බෑ බයිසිකලේ හුලංගේ කාර්ය දැන් උඹේ හුලංගේ මොකෝ නෑ නෑ මාමේ කොන්ද කොන්දරි දෙනවා අර පිටිපස්සේ තින්නේ කොන්ද ඒක රිදෙන්නේ යකෝ උඹේ කොන්ද වගේ දියක හොඳ බිස්නස් එකක් කියන්නේ ඈ උඹ බිස්නස් ට්‍රික්ස් දන්නේ නැද්ද ට්‍රික්ස් දැන් බලපං අපි යනවා හොඳ බිල්ඩිමක් ගන්න මේ දැන් යනවා මේ ලදරම තල්ලු කරන්න මරන්න බෑ උඹ කියලා ගන්නේ මරන්න බෑ නෙමෙයෝ උදාහරණයක් ගිහලා මම බිල්ඩින්ග් දිහා බලමු බොම ආඩම්බරයි මොනවද වෙන්නේ ජනන් නෑබ විදුරු නෑ කටවම් මිනිස්සු ඔබ කටව යන්නේ මං කියන්නේ මම බලනකොට පේනවා බිල්ඩින්ග් මකුළු දැල් අම්මෝද කරන්නේ මේ මකුළු දැල් මේක හරියන්නේ නෑ හරි කියලා අපිට ඩිස්කවුන්ට් එකක් කමන ලක්ෂ පහක දාය. අන්න ඒව තමයි බිස්නස් ට්‍රික්ස්. ඉතින් මම මේකට ඩිස්කවුන්ට් දුන්නේ සත පහක් අඩු කරලා. කිව්ව ගානමනේ මූ කිව්වේ. මේකටම ගත්තේ. දැන් උඹේ පර්සෙන් අඩු නාද? මගේ පර්සෙන් අඩු නාද? නෑනේ. උඹේ කොන්දරි දිච්ච විතර නෝනේ. හ්ම්. ඌටයි පාඩු බයිසිකලේ දීපිය කාට? ආ. දැන්. නැගිට. අපිට මොකද බං අපිට ප්‍රශ්නයක් නැහැ අපේ අතින් පිටින් යන්නේ නැහනේ මේ බයිසිකලේ දුන්නේ ඌටනේ පාඩු ඒ වුණාට මාමේ නැන්ද මේකේ සල්ලි දෙයි කියලා අපි අරන් ආවේ මට බය නැන්ද මේක දැනගත්තොත් මොනවා වෙයිද කියලා නැන්දගෙන මම බලාගන්න යකෝ නැන්දටයි මාමටයි කොල්ලටයි බල්ලටයි මස්සිනාටයි ලීලිටයි බය වෙලා බිස්නස් කරන්න බෑ තේරුණාද Tyson! Hey sir. මං තමුසලට මේ වැඩේ පවරන්නේ බොහොම විශ්වාසිකින්. හැබැයි වැඩේ වන්න කරගෙන මාව හම්බෙන්න දෙන්න එපා. හරි?
මේ දවස් ටිකේ බේබිගෙ පස්සෙන්ම වැටලා ඉන්නවා. හා සර්. බේබි යන්නේ කොහෙද? එන්නේ කොහෙද? කතා කරන්නේ කා එක්කද? බේබිව හම්බ වෙන්න ඉන්නේ කවුද? ඒ හැම දෙයක්ම මට report කරන්න ඕනේ. හොඳයි සර්. හැබැයි බේබිට පේන්න නෙවෙයි. බේබි දැනගන්න බෑ. හරි? දැන් යනවා. අපි මෙහි තියෙන වාහනයකින් යන්න එපා. මනේජ මහත්තයට කතා කරලා කුරුණෑගල ඔෆිස් එකෙන් වාහනයක් ගෙන්න. මතක තියාගන්නවා. බේබිට දැනෙන්න බෑ. යනවා. මහන්සිනේ මොහොතට බිල වැඩි පොරක් ස්තුති ස්තුති අපු ටිකක් බියක් වැඩි පොරන්න බා අක්ක ගෝ වතුර බිල තෙලි ගිල මෙසරි යම යමුනේ එන බෝඩ අල්ලපන් ගෝ මට බෑ බම්බෝඩ වතුර දුන්න අර හා අනේ අර හපුතල එසින්න ගියා බැරි වර ගොලේ තියම් පොයට වාරුවා ඈ ජාජා පාරි ගලේ බල්ලු කරනවා මොකද අක්කා දැක්ක පපු ඉස්සරහ දාගෙන බලයන් ඔකටම මම මොකද යන්නේ ඔයා යන්නකෝ කෙනේ දාලා බලයන් මිනිහු මර යකෝ කවදා හරි දවසක අක්කා ඉස්සරහට ගිහිල්ලා පපුව දාලා එයාගේ දුවගෙන අහන්න ඉන්නේ මිනිහා නේද දැන් නිකන් බය වෙන්නේ මොකද යකෝ බලයන් බලයන් තනින් නෙවෙයි යන්නේ කියලා පපු ඉස්සරහ දාලා මේක තරම් බලය. මොකද ලීලා නන්ද මේ උරගල අහුලන්නේ. උරගල මොකද නැකේ? අපි මේ බයිසිකලේ එතන ගත්තේ නෑ. අර වින්කලේ මොනසේ කන ගම බලෙන්න ගන් 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 යන ඇඟේ ගහුවා. මලෙන් මැගේ ගහුව? ඔව් ආයි. මොකද ලීලා නන්ද මේ කතාව? මේ 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 මේකයි නන්ද මා මට මේක අමතක වෙයි කියලා මම තමයි ගමු කියලා කිව්වේ. ද කවුද ඔකට ගෙවන්නේ? ඒකන ඊගෙන ඉච්චර හිතන්න එපා. ඒක කොහොම හරි වෙයි. මම මේක ගත්තේ අපි පවුලේ ඔක්කොම අනාගතේ වෙනුවෙන් තමයි මම මේ බයිසිකලේ ගත්තේ. දැන් මොකද සූරි මල්ලි මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේක නෑ කිදැන් අක්කගේ අද්දෙන් හදන රස මේ අපි මේ කැවිලි ෂෝටිස් තියෙනවනේ ඒව උණු ඒවා එහෙම නිවෙන්න දෙන්න බෑ අපි උණුවෙන්ම ගෙවල් ගාන අරන් ගිහලා ඩිලිවරි කරනවා මං හිතනවා ඒකෙන් අක්කේ අපිට මේ ලොකු ආදායමක් ලබන්න පුළුවන් කියලා අදහස නම් හොඳයි මගේ හිතෙත් ඔය වගේ අදහසක් තිබුණා අන්න ඒකනේ අක්කේ අන්න එක තමයි මම දැකලා කලින්ම හිතලා මම ප්‍රතිපාදනය සකස් කළේ පොඩි කාලේ ඉඳලා හැම තමයි අක්කේ අක්කට උනාදයක් හිතුනොත් මට ඒක ඉවෙන් වගේ දැනෙනවා මාත් එක්ක කරන්න ඕන කියන එක සහෝදරලි නේ හොඳයි හොඳයි බලමුකෝ අතගනි අතගනි කොහොමද අයින සහෝදරලි කොහොමද අක්කා මමනේ ගිරාවේ බයිසිකලේ අක්කා මට උඩින් යන්න බෑ අන්න අන්න සහෝදරි මරන් මට ඉඟුරු දාලා හොඳ ප්ලේට් එකකුයි ඔය අක්කා හද තල කෙල්ලිය වගේ අතින අර බලන්න අන්න සහෝදර කොටා දින අලිය මම පෙරහැර යන අලිය එයා යවන්නම්කො පෙරහැර ගිනි බෝලත් එක්කම Area, the slope is down, right? But that does not mean
Oh, we can't exactly say. The sales has gone down. That's because... සල්ලිත් එක්ක විශ්වාසවන්ත ඉස්සලා මක්කා ඊට පස්සේ මම මේ එතකොට ලීලානන්ද තනියම මෙතන තියලා උට බම්බු ගහගන්න කියන්නේ මොකද උට මේ තනිකන් දෝසිය? ඊක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. මමත් හැම වෙලෙම කඩේ ඉන්නේ. දැන් දුවත් තනියම ගෙදර පාඩම් කරන්නේ. මල්ලිට තේරෙනවද මම මොකද්ද කියන්නේ කියලා? අක්කා ඔය කියන්නේ ගින්දරයි පුළුණුයි ළඟ තියාගන්න බෑ කියලානේ. අක්ක එච්චර හිතන්න එපා. අක්කගේ වැඩ ටික කරගන්න. මං ඕකගේ නහයට ලනුවක් දාලා මං ඇදගෙන යන්නම් මගේ වැඩවලට. හා? හරි. අක්ක හිතන්න එපා මං ඉන්නකන්. අක්කගේ ලොකුම හයිය මම. චීන මහා ප්‍රාකාරය මම. ආ. අක්ක හල්බුවා. අපි විකුණනවා හදාගන්න අක්ක හදනවා අක්ක හදනවා අපි විකුණනවා .